මේ වතුර මේ පිරිසිදු වතුර පියන අබන වතුර. ඒ කියන්නේ මේ ක්ලෝරින් නනම්ම නම් විශ් වෙලා නැහැ. නැහැ. බොන වතුර තමයි ගන්න අපි. ඔන්න 1300 ගන්න. හරි. රස්නේ අයද? ඉතියා පැත්තෙන් බලුවොත් තාපදායක ප්‍රතික්‍රියාව. මං කියන්නේ නිකන් අර නිකම් කාන්තාවෝ අපි ළමයි බලාගෙන ගෙදෙට්ටලා ඉන්නේ ඉන්නවා කියන මතේ ඉන්නේ නැතුව මොකක් හරි දෙයක් කරවුවත් අනිවාර්යෙන් කරන්න පුළුවන් මේ මිනිස්සු උදව් කරනවා අපි උදව් කරන්න ගෙදෙට්ට ඇවිල්ලා කවුරුත් උදව් කරන්නේ නැහැ ඉතින් අපිට වමනාව තියෙන නම් අපි උදව් මේ ඉල්ලවොත් අපිට නොදී ඉන්නෙත් නැහැ මේ ඒක නිසා මමත් ගොඩක් ලෙඩෙක් මේ හිටියට මේ කැන්සර් ගෙඩි हाई बान सुबह दस आदर पीलिगन वेला थिंक अद अभी अन्न पल्लेपल पल्लेपल चंपिका महात्म्य अंबे ऐगे कर्मासार आवड़े पोड़ पतंग सुड़ कर कर्म अंत व्यापार वाला सहलड यम देखने पुलवांगड़ी नहीं पल्ल बल कुहमद मे वेवेन शीलम कारण इधे वीडियो खाली मत यूट्यूब चैनल सब्सक्राइब करते हैं सब्सक्राइब करें सब्सक्राइब करें योग बिल नोटिफिकेशन क्लिक करें आपके नोट बना वीडियो शेयर करें अभी वीडियो मंगवा खाली में क्यों अभी कर्मांत शालाना दिव्य कांत आवकी इधे चंपिका महात्म्य की कर्मांत शाल आवटी कर्मांत शाल मगोलो बलापुर सामान्य विशाल हेदन लुपड़ी कर्मांत शाल हे भाई कर्मांत शाल अतुले मेन मे एलिय दीवा वाला थिंक आई भवन चंपा थिंक मुखादेगा व्यापार සාමාන්‍ය ව්‍යාපාරයට හානියක් වෙයි කියලා වට හිතන්නේ නැද්ද? නෑ අපෝ නෑ. මම ගොඩක් ගමෙත් කියලා දීලා තියෙනවා. මේ එතකොට මම ගොඩක්ම සතුටුත් වෙනවා මේ අනික දැන් මගෙන් පුරුදු වෙලා හතර දෙනෙක් හදනවා. මේ ඒක නිසා ෆෝන් එකෙම නිතරම කතා කරලා අහනවා කොහොමද හදන්නේ කියලා මං කියලා දෙනවා. මගේ එහෙම කිසිම කහටක් නෑ. මේ නිින්ද ගියත් මට සතුටුයි මේ මගෙන් කවුරු හරි ඉගෙන ගත්තනේ කියලා. මම ඉගෙන ගත්තෙත් පල්ලි පොළ අපේ AGUPC කහරා කාන්තා සමිතිය කුඩා ව්‍යාපාරකේ කාන්තා සමිතිය මේ මිස්කින් තම පුරුදු වෙලා ඉස්සරම අපි කරගන්න
හරි එතකොට දැන් මේ කියන්නෝ දැන් සබන් මේ සාමාන්‍ය දවසට කොච්චරක් විතර හදනවද මම හදනවා දැනට 105ක් හදන දවසට ඔව් ඉතින් ඔන්න අපිට බලා ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට ඔයාලා පටන් ගන්නවා නම් ඇය කැමති කියා දෙන්න ඇය ඉතාලම සුරුවට පුංචිර පටන් ගන්න යන්නේ නම් සමහරු කැමති නැහැ සමහරු කියා දෙන්න කැමති නැහැ නේ ඉතින් චම්පික මහත්මියක අපිට කියලා දෙන්න කියලා ඔයගොල්ලෝ අපි ඇතුළට ගිහිල්ලා බලමු ඇගේ කර්මාන්තශාලාවේ කොහොමද මේ වැඩේ වෙන්නේ කොහොම ආදායමක් ගන්න පුළුවන්ද මොනවද මේ හදන්නේ කියන එක අපි ගිහිල්ලා බලමුද අපි ගිහින් ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා කර්මාන්තශාලාවේ ඇතුළට ඉතින් අපි කර්මාන්තශාලාවක් කියවම ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා නමුත් මේ පුංචිර කරගෙන යන පුංචි ව්‍යාපාරය සමහරවිට ඔයාලට පුදවයි අපි බලමු මොකද්ද කොහොමද කරන්න තියෙන්නේ කියන චම්පියන් දන්න විශේෂයෙන්ම ඕන වෙනවා අපට මේ ගොඩක් අය දන්නේ නැහැ මොනවද කියලා මේ ඇස් දෙක උඩ යනවා මේ සමන් හදන්න මොනවද ගන්න කිව්වම පොල් තෙල් අනිවාර්යයෙන්ම පොල් තෙල් ඕන වෙනවා පිරිසිදු පොල් තෙල් මම පොල් තෙල් ගෙනලා තිනවා මට දවසකට කිලෝ 7ක් යනවා පොල් තෙල් මේ ඒ වගේම මේවා කෝස්ට් උඩ මේවා 20යි මේ ඒක නිසා තමයි මම වෙනමම මගේ කාමරයක් හදාගෙන ඉන්නේ සබන් හදන්නම මොකද පොඩි ළමයි මටත් ඉන්නවා පොඩි ළමයි ඇවිල්ලා දන්නේ නැතු ඇල්ලුවොත් මේ අතටත් හානි වෙනවා ශරීරයටම ජීවිත කාලයටම හානි වෙන දේවල් සිද්ධ වෙනවා ඒක නිසා තමයි එහෙම පරිස්සමට තියලා තින්නේ එතකොට මේ මේක වයිටින් කියන එක මේක පවුඩර් එක මේක විස නෑ ගොඩක් අය හදන්න බයයි මේක විස හින්දා කිසිම දෙයක් අල්ලන්න බයයි මේක විස නෑ මේක විස නෑ මේක තමයි ඩයි ඒ කියන්නේ සරයි අරක නේද ඔව් මේක සරයි මේ පිච්චෙනවා වගේ වෙනවා ආහා මේ එහෙම විච්චහම මම මගෙත් එහෙම වෙලා තියෙනවා මම එතකොට වැසලින් ටිකක් ගාගන්න එතකොට හොඳ වෙනවා ටිකක් මේ බෙහෙතකුත් කියලා මේ වැසලින් ඔව් වැසලින් ගානවා මේක ඩයි එක මම දැනට දාන්නේ මාසයක් දානවා කහ පාට මේ මාසයක් වෙන පාටක් මොකක් හරි අයිඩියා එකක් හිතේ තියාගෙන ඉන්නවා දාන්න එතකොට පාට දෙකකින් වගේ දානවා මොකද නිතරම මේවා පිරිසිදු කරන්න ඕනේනේ පොඩ්ඩක් පිරිසිදු කරලා ගන්න ඕනේ හින්දා එකම පාටින් දැම්මොත් මට ලේසි. ඒක නිසා මේක සුවඳ එක මේක සුවඳ එක මේ මේ වගේ සුදු බෝතලයක තිබ්බොත් මේකේ සුවඳ සර හිරු රස්නියට පිට යන. හා හා. කල් බෝතලයක දාලා හොඳට ඔතලා පරිස්සමට තියන්න කියලා. ඒකයි මෙහෙම තියලා තියෙන්නේ. ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ මේක මේ සෝඩියම් සිලිකේට් එක මේකෙන් තමයි පෙනෙන්නේ. මේ ඒ අමතරව මේ මට කියන්න අමතකුණා මේ වයිටින් එක මේ ගොඩක් දාන්න හොඳ නැහැ මිනිස්සු අපි දැන් සබන් කෑල්ල අරන් ගිහපහම ඔබල බලනවා ඔබල බලනවා එබෙන් නොනි මේ සබන් කෑල්ල මොකද මේවා ගොඩක් දැම්මොත් රෙදි දිරනවා රෙදි දිරන නිසා අපි ටිකක් ටික ප්‍රමාණයක් දාන්න මම එබුණාට කමන්නේ නැහැ එවුනාට මගේ සබන් කෑල්ල ගන්නවා මම ඊට අමතරව මම දානවා මේ රට දුම්මල මොකද්ද රට දුම්මල ඔය තමයි රට දුම්මල එක මේක තමයි රට දුම්මල එක ඒයි රට දුම්මල දාන්නේ මේකට ලොකු පෙනෙනවා හ්ම් හ්ම් ඒතර ගොඩක් අය බලනවානේ අපි කාන්තාව වශයෙන් පෙනෙන්න ඕනි සුකුණ යන්න ඕනි එහෙම එක සුවඳ බලනවා එහෙම බලන නිසා මේක දානවා මේ එතකොට මේ මේක මේ සුවඳ එක ටිකක් මදි මොකද මම මේක ඔන්ලයින් ගෙන්නන නිසා මට සුවඳ එක මදි ඉතින් මට හිතට සතුටක් එන්න නම් මේක සුවඳ එක තියෙන්න ඕනි විකුණනකොට කට්ටිය නායර කරලා බලනවානේ ඒක නිසා මම කපුරු පොඩකුත් දාන කපුරු කුඩු කරලා මේ සාමාන්‍යයෙන් අර ගින්දර තියන්න ගන්න කපුරු එකද එහෙම නැත්නම් අර රෙදි වලට දාන්න බෝල් එක මේ තියෙනවා බෝල් එක තමයි ඊට පස්සේ මේකෙන් පොඩකුත් දානවා එතකොට මට සුවඳයි ඊට පස්සේ කට්ටිය කියනවා ඔයාගේ සබන් කෑල්ල හොඳයි කපුරු සුවඳත් එනවනේ කියලා කියන කතාවකුත් කියනවා මේ ඒක නිසා මම ඉතින් ඒක දානවා හරි ඊට පස්සේ මේ ඔච්චර තමයි සබන් හදන්න ගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අරගත්තා. ඊට පස්සේ මේ බඩු ටික අපි දැන් ලං කරගත්තා. ඉතින් අපි පෙන්වුවා දැන් ඔයාලට මේ ගන්න බඩු මොනවද කියලා. ඊට පස්සේ මොනවද කරන්න චම්පික මහත්මිය? අපි දැන් සබන් හදන්න සූදානම් වෙනවානේ. ඉස්සරවම අපි මේ කියන්න බැලුනා මේ තරාදියක් ඕනේ. මේ තරාදිය නැතුව විශේෂයෙන්ම බෑ. මොකද අපි මේව මේ ගානට කිරා ගන්න ඕනේ බඩු. පොඩ්ඩක් වැරදුනොත් මට එහෙම වැරදිලා තියෙනවා. අනන්ත මේ පොඩ්ඩක් වැරදුනොත් ඉවරයි ඒක නිසා තරාදිය මට අනිවාර්යයෙන්ම මේ තරාදියක් ගන්න ඕනේ මේ ගොඩක් මේක නම් මම මිලකට ගත්තේ අඩුවට ගන්න තියෙනවා මේක වතුර එක කිරාගෙන මේකට දා ගන්නවා ආ වතුරත් කිරලා තමයි දාන්නේ නේද ඔව් බර ග්‍රෑම් වලින් නේද ග්‍රෑම් වලින් 1313ක් ගන්නවා කිලෝ එකට වැඩියෙන් ගන්න ඔව් මේ වතුර මේ පිරිසිදු වතුර පියන අබන වතුර. ඒ කියන්නේ මේ ක්ලෝරින් නනම්ම නම් විශ්වාස නැහැ. නැහැ.
බොන වතුර තමයි ගන්න අපි. ग्लव अनिवार्य කොස්ටික් සෝඩ එකක් කියලා බඩු වෙනම තියාගෙන ඉන්නේ. මේවා ඒ වටම විතරයි වෙන දේවල් වලට පාවිච්චි කරන්නේ. මේක මේ වැහි කාලෙට එහෙම සීතලට රස්නියට එහෙම තියන්න බෑ ගොඩක් පරිස්සමෙන් අයිනකම තියන්න ඕනේ. කොස්ටික් සෝඩ කොච්චර දානවද? 653. 653 නේද? මේක අපි දැන් දිය කරගන්න. මේක එක පාට් නම් වක් කරගන්නේ නෑ. ටික ටික වක් කරගන්න. ආ ටික ටික වක් කර කර කවලම් කරනවා. ඔව්. මේ දෙන්නේ කවලම් කරනවා. ඔක මේ මූණට තරේ එහෙම එන්න බෑ මේ ඇස්සෝට එහෙම. තරේ එන්න තියෙන්නේ. හිමීට කරගන්න ඕන. දිය වෙනකන්. ඔව් මේක හරි රස්නියයි දැන්. නිමෙන්නම තියන්න ඕනේ. නිමිලද කියලා බලන්න අපි ඇඟිල්ල දාලා බලන්න. සාමාන්‍යයෙන් මේ අත පිටිපස්සට තියලා අපි මේක වටේ පිටින් අත තියලා බලපන්. ඔව් නිමෙන්න ඕනේ. දේශම නිමිල නම් නිමිලනේ. ඔව්. හරි ඔක්කොම දැන් ඒ දැන් අර සුදු පාට වගේ තිබුණේ කන තියලා නේද? වතුර වෙනකම් මේක නිමෙන්න ඕනේ. නිමිච්චාම වතුර වගේ වතුර පාට තිබ්බ විදිහම වතුර පාටරම තියෙනවා. හා 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 මේ අර ඊයේ මේ දැම්මනේ අපි සබ. එතකොට මේ මේක තියනවා දැන් ඉතුරු ඒවා ටික. සාමාන්‍යයෙන් අපි පිරිසිදු කර ගන්නවනේ වැඩක් කරනකොට. ඒක නිසා මම පොඩ්ඩක් මෙහෙම අයින් කරලා මේක පොල් තෙල් පිරිසිදු කරගෙන ඊට පස්සේ පොල් තෙල් ගන්නවද ඒක? ඔය තමයි අච්චු ටික නේද? ඔව් මේක තමයි අච්චුව. මම හදපු ෆයිබර් අච්චුව. මේ මේ මේවා අපි ගමේ කෙනෙකුට කියලා හදාගත්තේ. මේ 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 මෙතන තියෙන දීලා මේ ලාච්චු අච්චු මේ මේක කපන කපන්න ඇත් එකක් තියෙනවානේ මේකේ තමයි කපලා ගන්නෙ මේ වගේ පොඩි ගානකට හදා ගන්න පුළුවන් හොඳ ගමේ ඉන්න බාස් කෙනෙකුට කිව්වා නම් හදලා දෙනවා එයා ඉස්සරවම හදලා තිබ්බේ නැහැ මේ මම ගිහින් කිව්වට පස්සේ එයා මට ඕන විදිහට කියලා හදලා දුන්නා එහෙම හදා ගන්න ඕනේ නේද ගන්න සමහර ඒවා වියදම් කරන්න ඕනේ වියදම් කරන්න ඕනේ දැන් මම මේක දාන්නේ 20යිනේ මට හැමදාම 20ක් දාලා වැඩක් නැහැ
වැඩේ දැන් හරියටම කරන්න ඕනි නිසා මේ මං කරපු වැඩේ මට දවසකට 100ක් දා ගන්න විදිහට වැඩේ හරි ගස්සගත්තා. දැන් මං 105ක් දානවා. අපි දැන් මේ කියා දෙන්න කීයක් දාන්නද සමන්? දැන් අපි දැන් මේ මිශ්‍රණයෙන් දැන් අපි අර වතුරලිය 1300 ගානක් දැම්මා. ඔව්. ඊට පස්සේ කෝස්ටික් සෝඩා 600 ගානක් දැම්මා. ඒ එතනින් කැට කීයක්ද හදා ගන්න පුළුවන්? මෙතන හදන්න පුළුවන් බර 115 තියෙන සබන් කැට 57ක් 55ක් විතර හදන්න පුළුවන්. ඔව්. ඒතකොට දෙපාරක් ඒ වගේ දාන්න ඕනේ කැට 100ක් දාන්න ඕනේ. ඒ කියන්නේ මේ අපතේ යන ප්‍රමාණය තමයි තමන්ගේ අත හුරුවට මේ නහත්ති වුණොත් ඉතින් මේ මේවා වැඩක් නැහැ නේ. දැන් ඉතින් මේවත් පොල් තෙල් ඒ ඔක්කොම බලපුවම අපිට අපරාධයන්නේ. ඒවත් ඉතින් අපි මේ බිස්නස් කරනකොට නහත්ති කරලා හරියන්නේ නැහැ. ඒක නිසා මේ අපි දාගන්න විදිහට 57ක් පුළුවන් මේ පිරිමහගෙන හරියට කරගත්තත් අර වගේ නහත්ති නොකර. මොකද හොඳ පොල් තෙල් වලින් කරන නිසා මේ නහත්ති කරන්නේ නැහැ ඉතින් මම ගොඩක් දුරට. සාමාන්‍ය මං මෙහෙම හෙව්වත් නේ දැන් ඔබ තුමිය දැන් 800ක් හදපුවම 800 කින් කොච්චරක් විතර ලාභයක් තියෙනවද මට දැන් මේ මං ගේන පොල් තෙල් මිලත් එක්ක මට කැටයකින් රුපියල් 30ක් ලාභෙන්න පුළුවන් රුපියල් 30ක් ලාභ වෙනවා 30ක් කියන්නේ 800ක් කියන්නේ රුපියල් 3000ක් මං ගේන මිලත් එක්ක පොල් තෙල් ඒකෙන් මං කිය පොල් තෙල් මිල අනුව තමයි ඒක වෙනස් වෙන්නේ නේද? ඔව්. එතකොට මාසයක් බැලුවොත් එහෙම රුපියල් කොමරි මාසෙක යන දවස් 10 30000 ඒ වගේ හොයන්න පුළුවන්. ඔව්. කිලෝ එකයි. පෙරලා දා ගන්නවා. මං කුණන්නේ මේ මං ඇඳුම් බිස්නස් එකක් කරනවා. එතකොට මගේ ඉන්න ගොඩක් කස්ටමර්ස්ලා මං ඉස්සර ඉඳලා වීල් එකේ මේ අරයි යනවා ඇඳුම්. එතකොට මේ ඒරට ඕන දේ සබන්නේ. එතකොට මං කල්පනා කරා ඒ අනේකෙන් මට මේ වැඩෙත් කරගත්තොත් ලේසි කියලා. දැන් ඒක නිසා මම ගොඩක් කට්ටියගේ අපේ ගමේ එහා ගම්වල මේ කට්ටියගේ තියෙන මගේ නම්බරේ. කෝල් කරලා ඉතින් ගෙන්නනවා. ඊට පස්සේ මං කිව්වා මම මෙහෙම වැඩක් කරනවා. මේ උදව් කරන්න කියලා ඊට පස්සේ ගොඩක් අය දැන් මාසෙට හරියන්න ගන්නවා මගේ සබන්. එතකොට ඔව්. මට ඒ කුණ ගන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සබන් කැටයක් දෙන්නෙත් අනිත් එක රුපියල් 80කට විතර. ඔව්. 80කට 90කට විතර දෙන්න. දැන් සාමාන්‍යයෙන් ගත්තාම වෙළඳපොළේ ඊට වඩා වැඩි ගොඩක්. ඔව්. සබන් කැටේ හොඳයි කියලා මම ගන්නවා කට්ටිය ගොඩක්. මම විකුණ ගන්නවා ඒ තොගත් දානවා කඩවල වලට කවරේ පොඩක් පරක්කු නිසා තමයි කවරෙත් හදලා මේව කරපම මේකේ ලාභේ ඇති නේද ඔයාලට ඒ තවත් කෙනෙකුට දෙනවනම් මොනවද උපදෙස් දෙන්න තියෙන මොනවද මේකේ තියෙන අභියෝග මොනවද මේකෙදි වරදින්න පුළුවන්ද මේ මං කියන්නේ නිකන් අර නිකම්ම කාන්තාවෝ අපි ළමයි බලාගෙන ගෙදරටලා ඉන්නවා කියන මතේ ඉන්නේ නැතුව මොකක් හරි දෙයක් කරවුවත් අනිවාර්යෙන් කරන්න පුළුවන් මේ මිනිස්සු උදව් කරනවා අපි උදව් කරන්න ගෙදරට ඇවිල්ලා කවුරුත් උදව් කරන්නේ නැහැ. ඉතින් අපිට වමනාව තියෙනනම් අපි උදව් මේ ඉල්ලවොත් අපිට නොදී ඉන්නෙත් නැහැ. මේ ඒක නිසා මමත් ගොඩක් ලෙඩෙක් මේ හිටියට මේ කැන්සර් ගෙඩි ඇවිල්ලා ඒවත් ඔපරේෂන් කරලා ඉන්නේ. මේ මට පුතාලා 4 දෙනෙක් ඉන්නවා. මේ ඒත් තියාගෙන
නිකන් මහත්ය හම්බ කරන එක විතරක් මදි අපිට දීවත් වෙන්න පුතාලා හතර දෙනෙක් තුන් දෙනෙක් ඉස්කෝලේ යනවා ඒක නිසා මට ගොඩක් මේ වැඩ කරන්න ඕනේ අනික මට නිකන් ඉඳලා පුරුද්දකුත් නැහැ මහත්යත් එපා කිව්වත් මං කරනවා දැන් එයා දන්නවා මං එපා කිව්වත් කරනවා කියන්නේ ඒ වැඩේ ඒක නිසා මං ඒ විදිහටම කරගෙන යනවා දැන් එයාත් සතුටු වෙනවා මාත් සතුටු වෙනවා පුතාලා සතුටු වෙනවා මේ මං කරන වැඩේ ඒක නිසා මං කියන්නේ කාන්තාව කියලා මේ බබාලම බබාලම ඔළුවේ තියාගෙන වැඩ කරන්න තු බබාලක වැඩක් කරගන්න ඕනේ මමත් කරගන්නවා මේ වැඩක් කරන්න එතකොට දෙයනේ කියලා අපිට ඔළුව උස්සන්න පුළුවන් දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක මේ නැතුවනම් ගොඩ යන්න අමාරුයි මමත් අපේ ගමේ හතර දෙනෙක් දැන් සබන් හදනවා ඒරා කියලා තියෙන්නේ මටම විකුණලා දෙන්න කියලා මං කියනවා ඔයාලා ඒ ටිකත් බලන්න කියලා ඉතින් එයාලත් එයාලගේ කඩවල් තියෙනවලු මාමලාගේ එහෙම කියලා කියනවා එහෙම බැරුණොත් මං හරි විකුණලා දෙනවා ඉතින් එයාලට එහෙම උදව් කරනවා ගොඩක් කටිට උදව් කරනවා එතකොට සබන් කැටි බර කොහොමද කිව්වේ 80ට විකුණන එක මහත්මේ මේ 80ට විකුණන්නේ ගෙවල් වලට අරන් ගිහිල්ලානේ අර තොග දෙනවා තොග දෙනවා 75 ගන්න දෙනවා එතකොට මං කිය දැන් සාමාන්‍ය බර කීයද ඒකේ බර 110 115 ඒ කියන්නේ මේ සාමාන්‍ය රෙදි හොදන සෝදන සබන් කැටය ලොකු සල්ලයිට් කැටය බර දැන් කිලෝ 3ක් දැම්ම 1750ක් දාන්න ඒ පොල් තෙල් දාන්නේ පෙරළම නේද මම පෙරළම දාන්නේ කෝපටත් හොඳයිනේ ඔන්න ඉතින් සාමාන්‍යයෙන් ගෙදරටම වෙලා ඉන්නේ නැතුව මේ විදිහට ආදායම හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් මේ අපි දෙන්නේ සබන් හද මොකද දැන් සබන් කැටයක් ලොකු ගාණක් වෙනවා වෙළඳපොලේ ගත්තොත් එහෙම දැන් ඒ වෙළඳපොලෙන් ගන්න සබන් කැටේ ලොකු ගාණ දීලා ගන්නවට වඩා මේ වගේ ගෙදර දිනුවක් හදාගන්න පුළුවන් නේද ගෙදර හදන්න පුළුවන් මගෙන් ගෙදර හදන්නත් කට්ටිය බඩු ගන්න එක ගෙන්න ගන්නවා මම ගෙදර හදනවා කෝස්ටි සෝඩා ග්‍රෑම් 100ක් මේ රුපියල් 80ට දෙන්න ඉතින් ගෙදරත් එහෙම හදාගන්න පුළුවන් හදාගන්නව නේද මේ කට්ටිය දැන් ගෙදර හදනවා පොල් තෙල් තියෙන නිසා ගෙවල් වල පොල් කුඩු වලින් අපේ වතු වල පොල් තියෙනවනේ ඔව් ඒක නිසා එයාලා ගෙවල් වල හදා ගන්නවා දැන් ආර්වේද සබන් එහෙම ගෙවල් වල හදා ගන්නවා එයාලා එතකොට මගෙන් තමයි මේ ගෙන්න ගන්නේ මට කියලා පොඩ්ඩක් ගන්න බෑ ගණන් කඩවල වල ගණන් ගොඩක් ගණන් කියලා මේ මට කියලා තමයි ගෙන්න ගන්නේ දැන් එතකොට දැන් මේ මේක රෙදි හොදන සබන් කියලානේ මේක වෙන්නේ එතකොට දැන් සාමාන්‍ය ඇඟේ ගාන සබන් වලට එහෙම වෙන මේකක් තියෙනවද මේ රෙදි ඔ වෙනමම හදන්න ඕනේ. ආ ඒ සුවඳ සබන් කියන්නේ. ඒක හදනවා නේද කොහොමද? වෙනමම හදන්න ඕනේ. දැන් මේකට සම්බන්ධ වෙන්නේ සුවඳ සබන් එක. අපි සුවඳ සබන් ආයුර්වේදත් හදනවා. මේ දැන් මම එකම දෙයක් කරන්නේ මේ දෙම ආයුර්වේද හදන එක කරපු තින්නවා. මේ එකම දෙයක් කරන්නේ මේක ලේසි මට. දෙකම කවලම් කරගත්තොත් ටික අමාරු වෙන්නේ. ඔව්. පොල් තෙල් එක මේ අරක නිමුන් නැත්නම් කෝස්ටි සෝඩා එක නිමුන් නැත්තම් ඔව්. මේ ගල් වෙනවා. ගල් වෙලා පොල් කුඩු වෙනවා මොනවත් කරන්න බෑ හයි වෙනවා ඒකක් වුණා මට ආ ඒ කියන්නේ නිවෙන්නේ නැතුව පොස්ටික් සෝඩා නිවෙන්නේ නැතුව ඉන්න පොල් තෙල් එක දැම්මොත් ආර්ග නිමුණා ඒක තමයි හොඳටම නිමෙන්න ඕනේ ඒක හොඳටම නිමෙන්න ඕනේ හරි හරි ඒක නිකන් මේක උණුවෙන් දැම්මොත් පොල් තෙල් එක හත් වෙලා දෙකම නිකන් කුඩු වෙලා වගේ නිකන් ගලක් කිරමනා ගලක් වගේ හැදෙනවා එතකොට මොනවත් කරන්න බෑ ආ ඒතකොට ඒ සබන් ගන්නත් බෑ මොනවත් බෑ එහෙම ඒක අර ඉස්සරහට විසික් කළා ඉස්සරහත් පිච්චිලාම ගියා नटन का කොත් රත් වෙන්න ඕනේ හොඳ රැවිලෙනවනම් ටක් ගාලා මම මේ පොඩ්ඩකින් පත් කරන්න පොල් තෙල් එක ලොකු දරදදා පත්තු කරගන්නේ දැන් මේ රට තුම් වල දාන්නේ පොල් තෙල් එක රත් කරලා මේ ඒකට සෝඩියම් සිලිකේට් තියෙනවනේ මේවා ඔව් මේ ඒක දාන ප්‍රමාණය අඩු කියන්නේ මේකේ පෙන පොඩ්ඩයි එන්නේ මේක දාපුවම පෙන ගොඩක් එනවා එතකොට අපි මේකට දාන්නවා රට තුම් වල ග්‍රෑම් 10ක්. ආ ග්‍රෑම් 10ක් දානවා. ඔව් රට දුම් වල ග්‍රෑම් 10ක් දානවා මම. සුවඳත් එක්ක සුවඳක් තියෙනවා සර් මේක. මේ රට දුම් වල ඒතර ග්‍රෑම් 10ක් දානවා මේ ඒ කියන්නේ පෙනෙන්න තමයි මේ වැඩේ කරන්නේ. ඔව් පෙනෙන්න. එතකොට පෙනෙනවා හොඳට. මේ ඒක දාන අවස්ථාව තමයි පොල් තෙල් එක රත් කරගෙන ඇවිල්ලා මේ පොල් තෙල් එක
නාන ප්‍රමාණය තමයි රත් කරන්නේ සාමාන්‍ය මිනිස්සු නාන ප්‍රමාණය තමයි රත් කරන්නේ දැන් ඔය ඇඟිල්ල දැම්මට රත් පිච්චෙන්න යනවම නැහැ නෑ නෑ බඩ රත් ඇඟිල්ල තියාගෙන මේ රත් කරන්නේ නැහැ මේකට තමයි රට දුම්මල එක දාගන්න මේක දාලා කාලම් කරනවා මේ රට දුම්මල නැතුව කපුරු දානවා නම් ඒත් මේ අවස්ථාවට පොල් තෙල් එක තමයි දාලා කවලම් කරගන්න දැන් කපුරු දාන්නේ නැද්ද දැන් දාන්නේ මොකද සුවඳ එක හොඳයි දැන් මේ පාර ගෙනල්ලා තියෙනක හොඳයි ඒකින්ද මේ ආ ගෙනල්ලා තියෙනක හොඳයි කියන පොල් තෙල්ද නෑ සුවඳ මේ සුවඳ එකක් එනවනේ මේ සබන් හදන එකට දාන්න ඒ සුවඳ එක හොඳයි ගිය පාර තිබ්බ කිරික සුවඳ මදි වගේ කියලා හිතලා ඊට පස්සේ තම කපුරු දාන්නේ ආ එහෙම වුණොත් විතරයි කපුරු දාන්නේ මේ ඔක්කොටම දාන්න ඕනේ අපි බිස්නස් කරනකොට මේ නහත්ති කරගන්න බෑනේ ඔව් අපිට අර පරිස්සම් කරගන්න ඕනේ පරිස්සම් කරගන්නත් ඕනේ මේ පාරිභෝගිකයා අපිට අපි කරා ගන්න ගෙන ගන්නත් ඕනේ ඕනේ ඔව් මේ ඒක නිසා මේ මොකක් හරි උපායක් විදිහට තමයි මම ඒක කරේ හ්ම් හ්ම් දැන් ගන්නවා කෝසි සෝඩා භාජනය ඒක නීලා තියෙන්නේ දැන් හොඳටම ඔව් මම පැය භාගයක් විතර තියලා හ්ම් ඒක නීලා තියෙන්නේ දැන් නැවත ග්ලව්ස් පාවිච්චි කරන්න ඕනේ ඔව් කෝස්ටික් සෝඩාත් එක යනකොට වැඩි විශේෂම ග්ලව්ස් එක පාවිච්චි කරන්න පාවිච්චි කරන්න ඕනේ හ්ම් वक्र දෙයට විනාඩි 20ක් යනකම් කවලම් කරන්න ඕනේ. හ්ම්. හෝටෙල් එකයි කෝසිස් සෝඩා එකයි ප්‍රතික්‍රියා කරන්න කවලම් කරන්න ඕනේ. හ්ම්. නැත්තම් හෝටෙල් එක මේ මේකට කවලම් නැත්තම් සබන් දාපුවම අච්චුවේ උඩට හෝටෙල් පාවෙන. හ්ම්. දෙයට කවලම් කරන්න ඕනේ. රට දුම්මල දැම්මේ රට දුම්මල දාපු වෙනුවට 40යි දාන්නේ මේ මේවා වයිටින් ගොඩක් දාන්නේ නැහැ මොකද මේ රෙදි දිරනවා ඉක්මනට රෙදි දිරනවා सोडियम सिलिकेट एक उच्चा अद्दान है ग्राम दहा हता ग्राम दहा हता सोडियम सिलिकेट नहीं है दहा हता दान වයිටින් එක දැන් දැන් මේ 40ක් නේ සාමාන්‍යයෙන් දාන්නේ 40ද නෑ එහෙනම් සාමාන්‍යයෙන් අපි වයිටින් කිරා ගන්න ඕනේ
හටක් මම රට දුම්මල දෙම්මනේ ග්‍රෑම් 10ක් මේ ඒකේ ප්‍රමාණය අල්ලන්න තමා මම මේ 40ක් ගත්තේ ඒ රට දුම්මල දාපු හින්දා තමා මේ අතෙන් 40ක් දෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් 60යි දාන්නේ වයිද සාමාන්‍යයෙන් 60ක් දානවා හා මේ දැන් ඒක මේ මේකෙන් කවර් වෙන්න තමා මම අතන මේ 40 10ක් කරගත්තේ රට දුම්මල ආ හා රට දුම්මල දාපු හින්දා තමා අතන අඩු කරේ නේද දැන් වයිටින් ඩයි එක දානකොට අපි මේක මම වැඩක් කරනවා මොකද ඩයි එක හිටිනවා සාමාන්‍ය අපි අර පොඩියට ගෙවල් වල කරන නිසා ඔව් මේ ඩයි එක දාපුවම බෝල බෝල හිටිනවා සබන් කෑල්ලේ ඒක නිසා මම කරපු වැඩේ මේ ඩයි එක නැත්තම් පස්සේ දාන්නේ සාමාන්‍ය ඔව් මේ මම කරන වැඩේ ඉස්සරහලා දාගන්න ආ ඩයි එක ඉස්සරලා දානවා ඔය දැන් මේ කලං කරද්දි ඩයි එක දානවා දැන් ඩයි එක ඔතන දාගන්න අහහ එතකොට මේ කැට හිටින්නේ මේක නැත්තම් ගලක් වගේ හිටිනු මේ ඩයි එකේ ඔව් දැන් ඔහොම මේ පෙනේරකින් පෙරලා දාලා දැන් මේක කවරම් වෙනින් ගම ඒකත් හරි ඩයි එකත් සබන් හදන ඩයි කියලා එහෙම ඉල්ලන්න ඕනේද නැත්තම් මොන විශේෂයක් තියෙනවද අපි බඩු ගේනකොට ඒ කිමිකල් කඩවල වල තියෙන ඩයි එක හ්ම් අනිත් ඩයි නම් දාන්නේ නැහැ මම මේ සබන් හදනකොට බඩු ටී ලිස්ට් එක දෙනවනේ ඔව් ඒ ලිස්ට් එක දෙනකොට මේ ඩයි එක පාට මොකද කියලා අහලා මේ ඒලා අපිට කැමති පාට දාලා ඉවරයි හ්ම් එතකොට ඩයි එක කියලා වෙන විශේෂයක් ආ එතන සබන් කැටේ පාට වෙනස් කරන්න පුළුවන් ඩයි එකකින් ඔව් දැන් පාට වෙනස් වෙනවා ඒකේ මම ආස කහ පාටට හ්ම් නැත්නම් තව තියෙන නිල් පාට තියෙනවා රෝස් පාට තියෙනවා ආහා හරි දැන් අපි හදන්නේ කහ පාට සබන් ගන්න ඔව් දැන් මම මේ විනාඩි 10ක් විතර කවලම් කරා. හ්ම්. තව විනාඩි 10ක් තියෙනවනේ. ඔව්. ඒ 10 අතරතුර වයිටින් එකත් ඒකෙත් මේ ටිකක් කැට හිටින්න බලමු. හා හා ඒකෙන් තමයි සීතලටයි ඔව් සීතලටයි සාමාන්‍ය ඒ වගේ මේ වගේ පෙනේරකින් ඔව් ඒ විනාඩි 10ක් මේ කවලම් කරගත්තාම එතකොට අපිට වෙලාවත් කවර් වෙනවා වැඩෙත් වෙනවා. ඔව්. දැන් ඔය ඉස්සෙල්ලා අපි මේ ටිකක් එක දාගත්තා. දැන් කිරාගත්ත මේ වයිටින් එක නේද වයිටින් එක ග්‍රෑම් 40ක් දැන් අපිට රට දුම්මල නැත්තම් මේකෙන් ග්‍රෑම් මේ 60ම දාන්න පුළුවන් ආහහා ආ ඒක තමයි මට ගැටලුවක් වෙලා තිබුණේ ඔව් නැත්තම් කපුරු දානෝ නම් ඒ කපුරුත් ග්‍රෑම් 10ක් දාගත්තර කමක් නැහැ එතකොට සුවඳයි කවදලා රෙදි වනන කොට සුවඳ එනවා මේ අපේ ගෙදරත් තියෙනවා මම ගන්නකොට මේ සුවඳ එනවා අය අර ටිකක් මිල වැඩි අපි ඒක ගන්න ගන්නේ ආහ එතකොට අර මේ මිල ඕ මිලට මම මේ එකතු කරන්නේ නැහැ ඒ කරන් නිකන් සුවඳ එන්න දැම්මට මේ මම ගානට එකතු කරන්නේ නැහැ මම ඒ කපුරු එක දාන එකට ඒක නිසා තමයි ගානෙන් කැට 100 දානවනේ මම දන්නවා මට මේ ගාන තියනවා කියන එක විකුණ ගන්න පුළුවන්. ඔව් විකුණ ගන්න ස්ටොක් එක තියෙනවා. මේක දවස් 14ක් තියන්න ඕනේ නේ. ඔව්. එතකොට දවස් 14ට මේ කැට 100 ඒවා මේ 1400ක් එවලා නේ. 1400 හදලා. ඔව්. ආ දවස් 14 තියලාද වෙලඳ බලලා දාන්න. දවස් 14ක් සබන් කෑල්ල තියන්න ඕනේ. හදලා. අහහ. දවස් 14ට ලියලා මේක එහෙමම අයින් කරලා තියෙනවා. පෙට්ටි කරලා අයින් කරලා තියෙනවා. වෙලඳ නම් මොකද්ද මේ මේ සබන් මොකද්ද ඔයාගේ? මගේ සබන් එක මම ලියාපදිංචි කරලා තියෙන්නේ සූර්ය ලයිට්. සූර්යන් ලයිට් සූර්ය ලයිට් සූර්ය ලයිට් හරි ඔන්න ඔය නමින් තමයි මේ සබන් නිස්පර් මෙයා කියලා තියෙන්නේ සූර්ය ලයිට් හදන හැටි තමයි අද පෙන්වන්නේ දැන් මේ මොකද කරන්නේ දැන් අර මෙතන අපි විනාඩි 20 හරි නේද විනාඩි 20 හරි දැන් මේක කවලම් කරලා මේ දැන් ගානට ලස්සනට තබන් දැන් අපිට අන්තිමේද දැන් මේක නිවිලා තියෙන ඔක්කොම ඒක නිසා සෝඩියම් සිලිකේට් දානවා ආ සෝඩියම් සිලිකේට් අපි අර කිරා ගත්ත එක නේද පෙන ඔව් මේක තමයි දාන්නේ පෙනෙන්න දැන් වෙලාව හරිනේ මේ ඊට පස්සේ දැන් මේක නිවිලා තියෙනකොට තමයි සුවඳ එක දාන්නේ නැත්නම් රස්නේ පිට සුවඳ එක දාන්නේ සුවඳ එක දාන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරයි ආ ඔක තමයි සුවඳ එක ඒක කිරන්න ඕනේ ඔය තියෙන සුවඳ එක නේද මේක කිරන්න ඕනේ ඒක සාමාන්‍ය ප්‍රමාණයටම හරි. ඔව්. දැන් මට මේක පුරුදු වෙන්නේ මේ ගාන තමයි හරියන්නේ කියලා. ඔව්. ඒක නිසා මම මේ ගාන තමයි දාන්නේ. රයිට් ඔන්න සුවඳ දැම්ම. සුවඳ දැම්ම. එන්දා සබන්ගේ සුවඳ ගන්න නේද? ඔය ඔය සුවඳ තමයි ඊට පස්සේ ලෙමන් අනම්ම නම් එහෙම කියලා දාන්නේ නේද? ඔව් මේ ලෙමන් සුවඳ තමයි. ආ ලෙමන් සුවඳ නේද? ඔව්.
පුළුවන් හදාගන්න සුවඳ සමන්පිච්ච සමන්පිච්ච ඕන්න රෝස මල්වල සුවඳ වෙන රෝස මල්වල සුවඳ ඉතින් ඒ වගේ මේ සුවඳ ටික දාන්න පුළුවන් ඊට පස්සේ දැන් ඒ සුවඳ දාලා කොච්චර කවලම් කරනවද එච්චර පොඩ්ඩක් මේ කවලම් වෙනකම් විනාඩි 3ක් විතර කවලම් කරනවා ඇති හරි එතකොට දැන් ඉවරද මේ වැඩේ දැන් වැඩේ ඉවරයි දැන් තියෙන වක් කරගන්න මේ අච්චුවට අපි වක් කරගන්නවා දැන් දැන් තියලා सामान्य අර සබන් කැටේ හදන්න යන ප්‍රමාණය මේ වෙලාව කොච්චර හදුවත් ඒ වෙලාවම තමයි ඉතින් හ්ම් හ්ම් කියන්නේ මේ අපි ආ සබන් කැට ගොඩාක් හදනවා දවසම යයි කියලා හිතන්න ඕනේ නැහැ අපිට ගෙදර වැඩ ටික කරගන්න පුළුවන් ඔව් නේද ඔව් දැන් මේක මම උදේට ඇවිල්ලා මේ හදනවා උදේ 8ට 9ට ඇවිල්ලා හදුවත් පැය දෙකෙන් හදලා ඉවරයි ඔව් වහලා දාලා ගිහේවි එහෙම ප්‍රශ්නයක් නැහැ ආය ඇවිල්ලා පහුවදාට තමයි මේ කැටේ ගලවන්නේ අහහ පැය 24ක් තියලා ඔව් එතකොට තමන්ගේ ගෙදර වැඩ ටිකත් කරගන්න පුළුවන්. ගෙදර වැඩ ටික කරගන්න පුළුවන් දැන් ගිහලා. බබාලා ඉස්කෝලේ ගිහලා ඒ ගෙදර වැඩ ටික මට ඊට පස්සේ කරගන්න පුළුවන්. ආ ළමයි ඉරි ඉස්කෝලේට දැම්මා. ඊට පස්සේ ආවා මෙතන වැඩේ කරා. කරා ගෙදර ගියා. ගෙදර වැඩ ටිකත් කරා. ළමයි ආපහම ළමයි ගෙදර ටික කරගන්න. ඊට පස්සේ මගේ වැඩ ටික ඉවරයි මම දවසේ ගානක් හොයාගෙන ඉවරයි. ව්‍යාපාරෙත් කරලා ලා ගෙදර වැඩෙත් එනවා ඒ හැමදේම වෙලා. ඔව්. පොඩි බබෙකුත් ඉන්නා අවුරුදු දෙකම ආරක. හ්ම් හ්ම්. එයාට වැඩ ටිකක් කරගන්න. හ්ම් හ්ම්. එයා දැන් කයි ගාව දාලා? අම්මා ගාව. අම්මා ළෙඩින් ඉන්නේ. හ්ම් හ්ම්. අම්මට බලා ගන්න පුළුවන්. හ්ම් හ්ම්. මේ කැට 57ක් ගන්න පුළුවන් මෙහෙම. පිරිම හදන දාගත්තොත්. අහහ. කැට 57ක්. ඔව්. මේක හයි වෙන්න ලස්සනට ගානට අපි කපා ගන්නවා. ගොඩක් අයදින් සමහරලාට වෙලාව නැහැ දරු ඉස්කෝලේ යන්න කියනවා එහෙම කියන සමහර කාන්තාව ඉන්න හැමෝමනේ සමහර කාන්තාව ඉතින් එයාලට පුංචි පණිවිඩයක් මේකෙන් හම්බෙයි කියලා මං හිතා චම්පික මහත්මයා අපිට කියන්නකෝ දැන් මෙතෙන්දී මේ වගේ වැඩක් පටන් ගන්න කෙනෙක් කරගෙන යද්දී පුංචි ගැටලුවක් මතු වුණොත් එයාලට මේ විස්තර දැනගන්න ඒ වගේම මේ සබන් ගන්නවනම් ඔබගෙන් දැන් සබන් ගන්නවනම් කවුරු හරි කෙනෙක් ඒ සබන් ගන්නවනම් කොහොමද ගන්නෙ ඒ කන්ටැක්ට් නම්බර් එක අපිට කියන්න. ඔව් මගේ නම්බර් එක 070 570 94 90. ඉතින් ওই නම්බර් එකට කතා කරන්න පුළුවන් ওই නම්බර් එකට කතා කරලා චම්පික මහත්මියගෙන් සමහරලාට මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඒ ගැටලුවට එකින් ප්‍රශ්නයක් අහලා මොනවා හරි ඒ ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි सूर्य लाइट ඉතින් චම්පික මහත්මිය නිෂ්පාදනය දිරිය කාන්තාවක් ඉතින් ඇය මේ ලෙඩකුත් තියාගෙන අසනීපෙකුත් තියාගෙන දරුවොත් බලාගෙන මේ කරගෙන යන ව්‍යාපාරයට පුංචි පිටුවහලක් දෙන්නත් එකක් මේ වැඩේ කරේ ඉතින් ඔබට පුළුවන් මේ සබන් කෑල්ලක් මිලදී ගන්නවා නම් සහ මේ මම සබන් කෑල්ලක් ඕඩර් කරනවා නම් තොග විදිහට ගන්නවා නම් ඔබගේ ව්‍යාපාරයට වෙනද ව්‍යාපාරයට තොග විදිහට ගන්නවා නම් ඒ පිළිබඳව කතා කරන්න පුළන්නේ රටේ ඉතින් ඔය අංගෙට කතා කරන්න අංගෙට කතා කරලා විස්තර දැනගන්න අපි බලමු මේ සමංගටේ අන්තිමයට වෙන්නේ මොකද්ද කියලා. අපි මේ සමංගට දානවා දෙපාරට දානවා. හ්ම්. මොකද මේ
එකවර දානවා නම් මැෂින් එකක් ඕනි මේ කවලම් කරගන්න මේ ඉතුරු එක දැන් මෙතන මේ දැම්මනේ අපි දැන් මේකට දාන්න තව මේ ඉතුරු නානේ ඔව් ඒ ඉතුරු විච් එකට ඊළඟ එක දානකොට දාන්න පුළුවන් ඔව් මම හදාගෙන ඉන්නේ වට දේවල් හැමදේම නෑ බෑ නෑ කියලා කියනට වැඩිය ඔව් දැන් කොහොමද තව සෙට් එකක් දානවනේ නේද? ඔව් තව සෙට් එකක් දානවා. අර 100ක් කියවට 100ට වඩා ටාගට් වෙනවා හැදෙනවා සබන් නේද? ඔව්. එහෙම දානවා. හ්ම්. එතකොට මේ මේ ටික ඊළඟ පාර වෙනකොට මේක හයිදලා. හ්ම්. ඊට පස්සේ ඒ ටික ඉතුරු ටික මේකේ දානවා. ඉතුරු ටික අරකේ දාන්න. හ්ම්. තව තියෙන මේ ටිකක් ට්‍රේ එක. හරි. ඊට පස්සේ මේක දැන් ඉවරද කියන්නේ? මේක ඉවරයි. හ්ම්. දැන් මොන මේක ගොඩක් වැක්කිරුන්නේ නැහනේ. ඔව්. ඒක නිසා මේ වගේම මේක කාර් කරලා අරන් තියන් තියනේ. ඒක මේක තියෙනවා නම් අනිවාර්යෙන් පැය 24ක් තියන්න ඕනි. නැත්නම් ඒත් අත්තෝටෙම 20යි. කොහොමත් මේ අය ගලවන කොටත් බ්ලවුස් දා ගන්නවා මම. මේ නැත්නම් අතම යන්න බලනවා. ඒ හදපු ඒ වෙලාවේ විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමද? නැ මේක ගලවන කොටත් දාන මොකද මේක දවස් 14ක් තියන්න ඕනි නේ අපි. අය සරාඩු වෙන්න තමයි දවස් 14ක් තියෙන්නේ. ඔව් දවස් 14ක් තියෙන්නේ සරාඩු වෙන්න. ඒක නිසා දැන් හෙට ගලවනවා කියන්නේ දැන් හෙට උදේ ඇවිල්ලා මම 9ට ගලවනකොටත් මම ග්ලව්ස් දාලා ගලවන්නේ මොකද එහෙම ගැලෙව්වා මම ග්ලව්ස් දාන්න නැතුව ගලවලා අත හැම ගිහිල්ලා මම ෆෝන් එකේ ලොක් එක අරින්න බෑ ඇඟිල්ලෙන් එහෙම එකක් තිබ්බා ඊට පස්සේ මම අරමෙන් වැස්ලින් ගාලා හොඳ කරගත්තා දැන් නම් අය එහෙම අලවන්නේ නැහැ මම අනිවාර්යයෙන්ම ඇවිල්ලා ග්ලව්ස් දාගෙන තමයි ගලවන්නේ ශරීරයට හානි කරගන්නත් බෑ ඔව් ඉතින් ඔන්න චම්පිකා මාත්මේගේ කර්මාන්ත ශාලාවේ සමංකතය තමයි මේ තියෙන්නේ ඉතින් ඔයාලා දැක්කා හිත හිත ඉන්න සමහර ලාවට මට මෙන්න මේ වගේ දෙයක් තිබුණා නම් මට වැඩේ පටන් ගන්න පුළුවන් කියලා. හැබැයි අය කටුමැටි ගහගෙන ඇගේ කර්මාන්ත ශාලාව හදාගෙන ඉතින් ඒ විදිහට දියුණු වෙලා ඉදිරියට යන කාන්තාවක් තමයි ඔයගොල්ලන් පෙන්වන්න හිතුවේ. අපි අද වැඩසටහන සමුගන්න තමයි යන්නේ. මේ වැඩසටහන සමුගන්න ඉස්සෙල්ලා මම අහන්න කැමති චම්පික මහත්මිය ඔබට මොනවද ඔබ වගේ තවත් ඉන්න කාන්තාවන්ට දෙන්න තියෙන පණිවිඩය කියන්නේ අන්තිමේට? මේ මම කියන්නේ මේ අපිට කාමරයක්ම නැහැ කියලා හිතාගෙන ඉන්නපා අපි ඉන්න ගෙදරක කාමරයක් වෙනම හදාගෙන මේ පොඩි අය ආරස්තාවෙන් විදිහට තියාගෙන අපිට පොඩි තැනක් අරගෙන හදාගන්න පුළුවන් මම විශ්වාස කරන්නේ කාන්තාවන්ට ගෙදර වැඩ විතරයි මේ තියෙන්නේ කියලා මේ වගේ වැඩක් කරගෙන අපිත් මහත්යටයි දරුවන්ටයි මේ උදව්වක් වෙන විදිහට වැඩ කරන්න කියලා තමයි හැම කාන්තාවකම ඉල්ලා සිටින්නේ ඔබේ සූර්යලයිට් සබන්කට මිලදී ගන්න ඒ වගේම මේ ව්‍යාපාරයට හයියක් වෙන පුළුවන් ඒ විදිහට ඒ වගේම ඔබත් ඇය කියලා දුන්නේ ඔබටත් නැත්නම් සාමාන්‍ය ගොඩක් වෙලාවට මේ දේවල් කියලා දෙන්නේ නැහැ කවුරුත්. ඉතින් ඇය ගුරුමුස්ත්‍රියන් නැතුව ඔයගොල්ලන්ට කියලා දුන්නේ තවත් කෙනෙක් ගින් තවත් කෙනෙක්ට මේ වගේ ආදායමක් හොයාගන්න පුළුවන් වෙන ක්‍රමයක් නේද? කෝල් කරලා අහගන්න පුළුවන් තරම් නැති දෙයක් තියෙනවා නම් බඩු ගෙන්න ගන්න ඕන නම් ඒත් පුළුවන්. ගෙදර පාවිච්චිට හදනවා නම් ඒත් බඩු ගෙන්නලා මේ මම ඔන්ලයින් ගෙන්නලා ඇයලට දෙනවා. මේ අඩුව මිලට තමයි දෙන්නේ. ඉතින් ඔබට ඒ වගේ ගැටලුවක් තිබුණොත් එයින් කතා කරන්න පුළුවන් සමහරලාවට කාර්ය බහුල නිසා සමහරලාවට ෆෝන් එක ගස්සන්න බැරි අවස්ථාවක් වෙයි. එමුනොත් WhatsApp නම්බර් එක WhatsApp පණිවිඩයක් තියන්න. ඉතින් අපි අද වැඩසටහනින් සමුගන්නවා මට මේ වැඩේදී මට උදව් කරේ චම්පික මාත්මේ ඒ වගේම මට මේ තැන පෙන්වලා දුන්නේ සමන්ත අයියා රූසර vlogs YouTube channel එක. ඉතින් අපි සමන්තයටත් බොහොම ස්තුතියන් දෙනවා. ඉතින් අද වැඩසටහනින් සමුගන්නවා බලාගෙන හිටපු ඔයගලන්ට ස්තුතියි. මතක් කරන්න ඕන අන්තිමට අපේ YouTube channel එකම subscribe කරලා නැත්නම් යටින් දෙන රතුපාටින් subscribe button එක subscribe කරන් bell notification එක click කරන් තවත් කෙනෙකුට බලන්න මේ video share කරන්නත් මතක් කරන්නපා කියන ඉල්ලීමත් එක්ක සමගන්නවා ආයි බලමු ආයි බලමු